අද ලංකා ඉතිහාසයේ වැදගත් දවසක් මේ රටේ වැඩ කරන පන්තිය වැඩ කරන පන්තිය එකට එක්කව වෙලා දවන්තම වැඩ වර්ජනය කරපු දවස යටි තමයි අද ලංකා ඉතිහාසයේ අද දවසේ වෙන්නේ අපි දන්නවා මේ වගේ වැඩ කරන පන්තියේ සියලුම පාර්ශව එකට එක්කව වෙලා දවන්ත වැඩ වර්ජනයක් කරන ප්‍රධාන හේතුව තමයි අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ රජය වහාම ගෙදර ආයිතිය කියන ප්‍රබල ඉල්ලීමත් එක්ක මේ ආණ්ඩුව අපි දන්නවා මේ වෙනකොට මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි ආකාරයේ බරපතල පීඩනයක් ලබා දීලා තියෙනවා. මෙර බඩු මිල වැඩි වෙලා කිසිම දෙයක් ගන්න විදියක් නැහැ. විදුලිය කපනවා බරපතල අර්බුදයක්. මේ තත්වය තුළ අද රටේ ජනතාව පීඩනය ඉවහා ගිහිල්ලා තියෙනවා. මේකට පිළිතුරක් ඇට තමයි අද මේ ආණ්ඩුව වහම ගෙදර යන්න කියලා කියන්නේ. මේ ආණ්ඩුව අපි දන්නවා අත්නෝමතික රේස හොරකම් කරමින් මේ රටේ දීෂණයක් ඇති කරමින් මේ ආණ්ඩුව පවත්වාගෙන ආවේ බොරු කියලා රටේ බේද හදලා ජාතිවාදී වපුරලා බලයටපත් උනේ. අද මේ ආණ්ඩුවට එරෙහිව මේ තරම් විශාල කම්කරු පන්ති රැල්ලක් ඇවිල්ලා තියෙනවා. ආණ්ඩුව මේක තේරුම් අරන් ගෙදර යා යුතුයි. අපි ගුරු විද්‍යාලයේ සම්දානයට අපි පෞගිය 25 වෙනිදා දවන්තම වෘත්තීය ක්‍රියාමාර්ගයක් අපි ආරම්භ කළා රජයේ සේවයේ පෙර ගමන් කරුවන් හැටියට. අපි 25 වෙනිදා සියලුම පාසල්වල අසනීප නිවාඩු වාර්තා කරලා අපි ආරම්භ කළා මේ සතිය ආරම්භයේදීම වැඩ වර්ධනය. අපි වැඩිල මේකෙන් පස්සේ අද දවසේ ලංකාවේ සමස්ත පාසල් සියලුම ගුරුවරු විදුහල්පතිවරු වැඩ වර්ජනය කරලා ඉන්නේ. වැඩ වර්ජනය කරලා ඉන්නේ. නොදන්නවා දෙවෙනි නොපැමිණීමක් අපි කරලා තියෙන්නේ. මේ අපි ශක්තිමත් මේ ක්‍රියාමාර්ගය දරන් තියෙන්නේ. ආණ්ඩුව ඉතනවන තවදුරටත් ඉන්න අපි පෙන්වලා දෙනවා ආණ්ඩුවට ගුරුවරු විදුහල්පතිවරු ගුරු උපදේශකවරු පමණක් නෙමෙයි සමස්ත රාජ්‍ය සේවයම ශක්තිමත් එකතු වෙලා ඉන්නවා ආණ්ඩුව ගෙදර යවන්න කියලා. ආණ්ඩුව තවදුරටත් ඉන්න උත්සාහ කරනවා නම් අපිට මේ ක්‍රියාමාර්ගය වර්ජන රැල්ලක් දක්වා ඉස්සරහට ගෙනියන්න වෙයි අඛණ්ඩව. ඒක නිසා අද දවසේ මේ දින පණිවිඩය තේරුම් ගන්න ආණ්ඩුව වහාම ගෙදර යා යුතුයි. ඒකයි කල යුතුයි. ඒ ආණ්ඩුව තවත් ඉන්න උත්සාහ කරනවා නම් විවිධ උපකර වැටි දාලා අපි දැක්කා අග්‍රාමාත්‍යරය කිව්වා අපි තව ඉන්නවා. මාව යවන්න බෑ. ඒක ජනාධිපතිවරයා කියන දැන් අගමැතිවයි අමැතිවරලයි අපි යවනවා. එහෙනම් අමැතිවරල අපත් කරගත්තේ මොකටද? මේවාගේ විහිළු වැඩ අවශ්‍ය නැහැ ගෝඨාභය මහත්තයෝ. දැන් තියෙන්නේ වහාම ගෙදර යන්න. ඒ ගෙදර යාම සඳහා තමයි කටයුතු කරන්න ඕනේ. අද අපි දන්නවා වරාය, දුම්රිය, තැපැල්, බැංකු, අධ්‍යාපන, ශිලකා පරිපාලන, ඒ වගේම මේ සම්පූර්ණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම සේවක, රටේ සියලුම ආයතන වල සේවකයෝ වැඩ වර්ජනය ඉන්නේ. අපි දැක්කා ශිලකා පරිපාලන සේවය. ශිලකා පරිපාලන සේවයත් අද වර්ජනයක ඉන්නේ. මේ ලංකා ඉතිහාසයේ මෙවැනි දෙයක් වෙලා නැහැ. ඒ වගේම අපි දැක්කා විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් මේ වර්ජනයට ආශිර්වාද කරලා තිබ්බා. ඔවුන් තමයි මේ ආණ්ඩුව පත් කරන්න කටයුතු කළේ. නමුත් අපි ඒකත් අපි අගය කරනවා ඔවුන්ගේ මේ පැමිණීම සම්බන්ධයෙන්. ඒ නිසා අපි සියලුම දෙනා එක්කව වෙලා මේ වර්ජනය කරන්නේ. ඒ කියන්නේ මේකේ ભેදයක් නැහැ. විශේෂයෙන්ම හියල පරිපාලනයේ සිට පහළම කම්කරුවා දක්වා සියලුම දෙනා අද එක මිටට එකතු වෙලා මේ වර්ජනයේ ඉන්නේ. ඒක නිසා මේ පණිවිඩයේ තීරුම් ගත යුතු ආණ්ඩුව වහාම ගෙදර යා යුතුයි. මේ රටේ වැඩ කරන පන්තිය තමයි ශක්තිමත්ම බලවේගේ. අපි දන්නවා ගෝල් ෆේස් එකේ තරුණ බලවේගේ ආරම්භ කරපු ඔවුන් ගෙන ගිය මේ අරගලය රටගෙන යාමක් අපි ගෙනියන්න. අපි පෑදිලිම ගෝල් ෆේස් තරුණයන්ගේ අරගලය ආරක්ෂා කරමින් ඒ අරගලය තවත් ඉස්සරහට ගෙනියන්න තමයි අද මේ රටේ වැඩ කරන පන්තිය කරලා තියෙන්නේ. ඒක නිසා අපි කියනවා ආණ්ඩුවට තව දුරටත් වද නොදී ගෙදර යන්න කියලා. මොකද විවිධ අපි දැක්කද ඔය විවිධ යාන්ත්‍රණ හදන්න යනවා තමන් ඉන්න. ගෙදර ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ දැන් හිටියා ඇති මහින්ද රාජපක්ෂ මහත්තයෝ දැන් හිටියා ඇති වහාම ගෙදර යන්න. මේක බරපතල අර්බුදයක්. අපි දන්නවා වැඩ වර්ජනයක් කරාම විවිධ පාර්ශ්වයන්ට විවිධාකාර බලපෑම් එනවා. ඒක නිසා මේ බලපෑම් වීම නිසා මේ බලපෑම් සියලු දෙනා විඳගෙන ඉන්නේ. ඒක නිසා ආණ්ඩුව වගේ කීමක් තියෙනවා මේක තේරුම් ගන්න ගෙදර යන්න. පාසල්වල උණු මට්ටමින්ද වර්ජන සාර්ථකද කොහොමද? අපි දන්නවා පාසල්වල 100% මේ වර්ජනේ සාර්ථකයි. අපි දන්නවා පාසල් සම්පූර්ණයෙන් බහලා තියෙන්නේ. පාසල්ල අපි දන්නවා සියලු දෙනා වැඩවලින් එක්කව වෙලා ඉන්නේ. 100% මේ වැඩවලින් පාසල් පද්ධතිය තුළ සාර්ථකයි කියලා තමයි අපිට කියන්න දෙන්නේ. ඒ වගේම අපි දන්නවා මේක සුවිශේෂ සත්‍යයක්. අධ්‍යාපන කාර්යාලවල වැඩ කරන
කලමනා කරන සේවය සහ වෙනත් සේවකයන්ට මේ වැඩවලට එක්වී සිටීම විශාල අපිට ගෞරවයක් කරලා ඉන්නවා. ඒක අපි ඉතාම ශක්තියක් ඇට දකිනවා. අපි දැන් අධ්‍යාපන පරිපාලන සේවය මේ වැඩවලට සහාය පළ කරලා තිබුණා. ඔය දැන් අපි දකින දැන් ඔබතුමාලා මීට කලින් දවසකත් වර්ජනයක් කරා. ඒක අදත් කරනවා. දැන් ආය 6 වෙනිදාක් කරනවා. එතකොට පාසල් දරුවන්ට මේක ලොකු බලපෑමක් නැහැද? ඒ වගේම තමයි දුම්රිය සේවකයෝ වර්ජනය කරද්දි දුම්රිය යන මගීන්ට අපහසුතාවයක් කරනවා. ඒ වගේම තැපෑල මේකරව තැපෑලෙන් ප්‍රතිලාභ ගන්න මිනිසුන්ට මේ පාඩුවක් වෙනවා. ඔබතුමාලා කොහොමද මේ කාරණේ දකින්නේ? පැහැදිලිවම මේ වැඩ වර්ජනය වැටුප් වැඩි කිරීමක් හෝ පෞද්ගලික සේවා තත්ත්වයේ ගොඩනැගීම සඳහා කරන වැඩ වර්ජනයක් නෙවෙයි. මේ වැඩ වර්ජනය ජනතාව වෙනුවෙන් කරන වැඩ වර්ජනයක්. ඒක නිසා තමයි උඩේ ඉඳන්ම පල්ලෙයාට සියලු දෙනා එකව වෙලා ඉන්නේ. එතකොට දැන් මේ වැඩ වර්ජනය නිසා යම්කිසි පීඩාවක් නැති නොවෙනව නෙවෙයි. අපි දැක්කා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමේ පවා නිවේදනයක් දාලා තිබ්බා. අද දිනේ යම්කිසි විදියක වැඩ වර්ජනයක් තියෙන නිසා ඔබගේ රාජකාරි සඳහා පැමිණෙන්න එපා. යම් ප්‍රශ්නයක් වෙයි කියලා අපි දැක්කා වැඩ වර්ජනයේදී සියලු මේ වැඩ වර්ජනයේදී අපි දකින දේ තමයි සියලුම දෙමව්පියෝ අධ්‍යාපනයේ පැත්තේ මේ සහයෝගය ලබා දීලා තියෙනවා. ඒ වගේම සෙසු සේවාවන් වලත් ප්‍රතිලාභ ලාභින් කියන්නේ ඒ වගේ සේවාවන් ලබන සියලු දෙනා මේ වැඩ වර්ජන සහයෝගය දීලා තියෙනවා. ඒක නිසා මේ සියල්ල ජනතාව වෙනුවෙන් කරන වැඩ වර්ජනක්. ඒක නිසා ජනතාවත් මේ වර්ජනට එකතු වෙලා ඉන්නේ. ඒක නිසා කාටවත් මේකෙන් ඉරියරයක් වෙන්නේ නැහැ. ඔවුන් සියලු දෙනා අපි කලින් දැනුම් දීලා තියෙන්නේ. ඒ ඉරි අපි දන්නෝ යම් කිසි දෙයක මේ වර්ජන රැල්ල අපි මේකෙන් පස්සේ අඛණ්ඩ වර්ජනයක් හෝ වෙනත් වර්ජන ක්‍රියාමාර්ගයක් ගත්තත් ඒ වර්ජන රැල්ල හරහා යම් විදියක පීඩාවක් එනවා නම් ඒ පීඩාවේ වගකීම ගන්න ඕනේ වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව. මොකද ඔවුන් ජනතාවගේ සමස්ත ජනතාවගේ හිල්ලින් පෑරහැරලා ඔවුන් තවදුරටත් රැඳීම තුළ නිසා පීඩාවේ වගකීම ආණ්ඩුව බාර ගත යුතුයි. නමුත් මේ වන විට නඩ සමස්ත ජනතාව වැඩ කරන පන්තියත් එක මීටට ඉටගෙන ඉන්නවා කියන කාරණාව අපි කියන්න කැමතියි. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.